වහින මේ මහවැසස අනේ දුරු කර දෙන්න දිගල බෝ සමිඳු වදිනවා මෙතින් දුලසකින් බලන හතර ගම දෙවිඳු ඇඳ වැසිනව තින්නටම යදිනවා වැසසනව තින්නටම යදිනවා වෙසක් අසිරියත් එක්ක ලංකාව පුරාම තොරන් ඉදිවෙමින් තියෙනවා වෙසක් සමරන්න බොහෝ දෙනෙක් සූදානම් වෙමින් ඉන්නවා ඉතින් ඒ අතරේ රටම කතා කරන රටේම අවධානය යොමු වෙච්ච තොරණ ළඟට අපි ආවා අද අපි ඉන්නේ මාතර අකුරැස්සේ මාරම තොරණ ළඟ අතන මාරම තොරණ ඉදිකිරීම පිළිබඳව කතා කරද්දී වසර 50කට වැඩි ඉතිහාසයක් මේට එකතු වෙලා තියෙනවා මේ වසර 50ක ඒ කියන්නේ සියවස් භාගයක ඉතිහාසයකට උරුමකම් කියන මාරඹ වැවේ ඉදිකරන ලස්සන තොරණ දැන් ඉදිකිරීම කටයුතු අවසන් අදියරට ඇවිල්ලා තියෙනවා හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා මේ වන විට අධික වර්ෂාවක් ප්‍රදේශ පුරාම ලංකා පුරාම බොහෝ තැන්වල අපට දකින්නට ලැබෙනවා නමුත් මොනතරම් බාධකවත් මොන වැස්සෙන් පීඩාවවත් මේ නිර්මාණය කරන නිර්මාණකරුවන් අපි දැක්කා දහසකුත් බාධක මැද තමන්ගේ ඉලක්කය ජය ගන්න මහන්සි වෙන ආකාරය. ඔවුන්ට තිබුණා ලොකු ශක්තියක්. ඒ ශක්තිය තමයි එකමුතුකම. ඉතින් එකමුතුකමේ ශක්තියෙන් දියමත ඉදිකරන මේ දැවැන්ත තොරණ දැන් ඉදිකිරීම අවසන් අදියරට ඇවිල්ලා තියෙන්නේ 23 වෙනිදා ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරනවා. ඉතින් 23 වෙනිදා වෙසක් මාසයේ වෙසක් පොහොය දවසේ ඉඳලා මාරම රටම කතා කරන ලස්සන තොරණ බලන්න ඔබටත් එන්න කියලා අපි ආරාධනාවක් කරනවා. විශේෂයෙන්ම තොරණ ළඟට ආවේ අද විශේෂ කාරණාවක් කරන්න කියලා හිතාගෙන. තොරණ ළඟ රස කවි හඬ ගෙන එන මේ පුරවරයන් බිහිවෙච්ච ආදරණීය කිමිඳුත් ඉන්නවා මාත් එක්ක. ලේනම පියතිලක ගමගේ කිමිඳුන්. ඉතින් පියතිලක කිමිඳුන්ගේ හඬින් සෙත් කවියකුත් අහලා අපි ප්‍රාර්ථනාවක් කරනවා තොරණ ළඟ ඉඳලා වැසිදිය තුරල් වෙලා සෝබාදහමේ ආශිර්වාදයක් ලැබිලා තෙරුවනේ ආශිර්වාදයක් ලැබිලා තොරණ හැමෝටම දකින්න පුළුවන්කම උදා වෙන්න හැම දිනාටම ඒ සොඳුරු දසුන් දකින්න සෝබාදහමේ ආශිර්වාදේ ලැබෙන්න ප්‍රාර්ථනාවක් කරන්න අපි හිතාගෙන තමයි මෙතෙන්ට ආවේ. එහෙමනම් අපි සූදානම් වෙමු ඒ සෙත් කවි හඬට සවන් දෙන්න. අපි ආරාධනා කරමු තුන්කල් යූටීවී ඔස්සේ මේ සෙත් කවි හඬ ගෙනෙන්නට ලේනම පුරවරයෙන් අකුරැස්ස පුරවරයෙන් බිහිවෙච්ච ආදරණීය කිවිඳුන්ට කාව්‍ය විශාරද ලේනම පියතිලක කිවිඳුන්ටයි අපි අවස්ථාව දෙන්නේ ඒ සෙත් කවි හඬ තුන්කල් යූටීවී ඔස්සේ ඔබ වෙත අරගෙන එන්න. වහින මේ මහවැසස අනේ දුරු කර දෙන්න දිගල බෝ සමිඳු වදිනවා මෙතින් දුලසකින් බලන හතර ගම දෙවිඳු ඇඳ වැසිනව තින්නටම යදිනවා වැසසනව තින්නටම යදිනවා රජුරු බණ්ඩාර උතුන් දෙවියන් වැඳලා වැසිනව තින්නටයි අදිනවා අසරණයි අපසවම පිහිට වෙනු මැන දෙවිඳු අපි නිතර දෙවිඳු වැඳ කියනවා අපි නිතර දෙවිඳු වැඳ කියනවා අසරණයි අපේ කොල්ලෝ ඉදිවෙනා මහතොරණ මහවැසසේ හරි දුකයි තෙමෙනවා මේ වැසස දුරු වෙලා එන වෙසගේ සිරි දැක්ම දකින්නට ඉඩ දෙන්න යදිනවා දකින්නට ඉඩ දෙන්න යදිනවා අකුරැස්සේ මාරඹ වැව තොරණ ඇති තිබෙනවා හදවතේ පින්වර උතුම් ගති මේ වගේ ජලය මත තොරණක් තනලා නැති සියලුම දෙනා ඕයට විත් බලනු ඇති පින්බර තොරණ මාරඹ වැව මැද දිලෙන
මහවැසි නිසා වැසන්සට අප හැමතෙමෙන වැසි දෙවිඳුනේ පායුග නිර තුරුවාදින දුරුකර දෙනු මැනවි මේ මහවැහි වහින. බෞද්ධ අබෞද්ධ කාගේ තවදහනයට ලක්වෙච්ච අද රටක් ලෝකයක් කතා කරන මාතර අකුරැස්සේ මාරඹ වැවේ දියමත ඉදිවන දැවැන්ත දර්ශනීය මහා තොරණ ගැනයි අද අපි කතා කරමින් ඉන්නේ. ගම් 18ක ශක්තිය එකතු කරගෙන විහාරස්ථාන 4ක ආශිර්වාදය ලබාගෙන දහසකට වැඩි පිරිසක් මහන්සි වෙලා විදුලි බල්බ 46,000කට වැඩි ප්‍රමාණයකින් ලස්සන විදුලි ආලෝක රටා නිර්මාණය කෙරෙන උසාඩි 50ක් පළලාඩි 50ක් වන දැවැන්ත තොරණ මෙවන විට ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබෙනවා. එහි නිර්මාණ අවසාන අධියරේ පවතිනවා. ඉතින් DL චාමින්ද කුමාර සහෝදරයාගේ මහන්සියෙන් නායකත්වයෙන් ලස්සන තොරණ නිර්මාණය වෙද්දී විදුලි ආලෝක රටා නිර්මාණය කරන්නේ ඔහුගේ ආදරණීය දියණිය තෙලිච්චවිල මධ්‍ය විද්‍යාලයේ මෙත්මී භාග්‍යා දියණිය. ඒ ගැනත් අපි හරි ආඩම්බරෙන් කතා කරනවා. ඉතින් මැයි මාසේ 23 වෙනිදා ඉඳලා ජුනි මාසේ 1 වෙනිදා වෙනකල් අකුරැස්සේ මාරඹ ලස්සන වැව්තාවුල්ලට આવොත් මේ අපූර්ව තොරණ දකින්න පුළුවන්කම ලැබෙනවා. අඩි 20ක විතර ගැඹුරු ජලතලයක් මත ඉදිකරපු తాවකාලික වේදිකාවක් උඩ මේ ලස්සන තොරණ ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ස්ථානයේ තොරණ නිර්මාණ ඉතිහාසයේ වසර 50කට වැඩි ඈතකට දිව යනවා. ඉතින් ලංකාවේ තොරණ කලාවේ වැඩිම වෙහෙසක් දරාගෙන ඉදිකරන තොරණ විදිහට තමයි මේ මාරඹ තොරණ අපේ හදවතේ රැඳිලා තියෙන්නේ. එහෙනම් මේ මාසේ 23 ඉඳලා මේ ලස්සන තොරණ බලන්න අපි හැමෝටම ආරාධනා කරන තුන්කල් YouTube ඔස්සේ. ලස්සන වැව මැද ඉදි වෙන තොරණකි කවුරුත් බලන්න එන්න. මාරඟ වැව තුල තොරණ දිලෙනවා එනුමන බලලා යන්න. වැවක් මැදින් හැඩ පානා තොරණක නිර්මල සුව දකින්න. 23 වෙනිදාට වෙසක් පොහෝ දින කවුරුත් මාරඹ එන්න. කවුරුත් මාරඹ එන්න. කිසියම් මොහොතක ඔබට ඵලදායක වන වීඩියෝ වැඩසටහන් බලන්න තුන්කල් YouTube නාලිකාව හා එකතු වන්න. තුන්කල් YouTube subscribe කරන්න. බෙල් අයිකනය ටච් කර වීඩියෝ මිතුරන් අතරේ බෙදා හරින්න. තුන්කල් හිම අපි ඔබට ආදරෙයි.